dengu maduru kita bitter di nado balan. Ah, tiano. Badu sur. Atu dat waturo nanti nanti tiano. Apa itu yang pudiye kau tinno ane? Mau kata putih? Hey, Jami! Jami! Ini happy jadi bangkana krimi cuti. Darmista ya hapal nekti na asyar matra taklu. Bos gono gilat, berada beri una, tamara kamera kau rival lagi. Dua mu, jadi mama kau dua. Ibu. Et balagena e Lanti mam banti ban Umbe parane aluwa e yasa nitteka putama innowa Mau kata putih? Hey, Jami! Jami! Ini happy jadi bangkana krimi cuti. Darmista ya hapal nekti na asyar matra taklu. Jadi mama kau dua. Ibu. Yakin you. Udah kante warna surya ge, ita pravina citra pati adhyaksha gore agi, gindari tunakina citra pati tama yadami, digeherinne tire mata, jadi ngapi trage pahewa egata, dahi kapte dunna, ita malasana citra pati ag, silu mandira tawilla, satu teng naroban nami citra pati kila mi wilawi ilen obohoma, kemet teng, trage pahewa mali di telnat ke wedi kawe citra pati trage pahewa bu, ihela macarte ki wotari egeni. Kodak iya lah iya cari dia. Iya kan citra pati balno kodok balan dari bahasa ini bapak gak anak kuda. Iya lah tamu api anti bi natar uni.
එනම් ජයවේවා. චිත්‍රපටය අනිවාර්යයෙන්ම නරඹන්න සියල්ලටම සුබපතන ජයවේවා. ගින්දරේ තුන මගේ 25 වෙනි චිත්‍රපටය. ඉතින් අතරම සන්තෝෂයි මේ ගින්දරේ තුන කියන්නේ බහුබූතය සහ ගින්දරේ දෙක චිත්‍රපටයේ තුන්වැනි කොටස. ඉතින් අවුරුදු 22ක් ගියා ගින්දරේ තුන චිත්‍රපටය නිර්මාණය කළා ප්‍රදර්ශනය කරන්න. අද මේ වෙනකොට මේ අවස්ථාව වෙනකොට ඉත හොඳින් මේ චිත්‍රපටයේ ප්‍රදර්ශනය වෙන අතම හරි සන්තෝෂයි. ඉතින් මේ චිත්‍රපටය නිර්මාණය කරන්න මට දායක වෙච්ච සියලු නළුලියන්ට ඒ වගේම කාර්ම ශිල්පීන්ට සහ සිනමා ශාලා හිමියන්ට සහ සිනමා මණ්ඩල හැම මණ්ඩලයකට මම ඇත්තමත් ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ මම හිතන්නේ මේක ඉතාමත් සරල විනෝදාත්මක චිත්‍රපටයක් හැමෝටම රසවිඳලා නරඹන්න පුළුවන් පවුලේ හැමෝටම නරඹන්න පුළුවන්. ඉතින් මම ආරාධනා කරනවා ඇවිල්ලා මේ අවස්ථාවේ මේ චිත්‍රපටයේ නරඹලා සන්තෝෂ වෙන්න ඒ වගේම සිනමාවට දායකත්වයක් දෙන්න ලබා දෙන්න කියලා. මම හිතන්නේ අවුරුදු 20කට පස්සේ නැවතත් චමින්දව දකින්න ලැබෙනවා ගින්දරි තුන තුලින්. මම හිතන්නේ ලාංකීය ප්‍රේක්ෂකයෝ මාව දැන අඳුරගත්තේ බොහොමයක්ම චමින්ද තුලින් ගින්දරියකේ. ඉතින් උදේකාන්ත මහතාගේ මේ නිර්මාණයත් මම හිතන්නේ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගනි කියලා. විශේෂයෙන්ම මතක ඇති ගින්දරි දෙක මම හිතන්නේ ප්‍රේක්ෂකයෝ ඉතාමත් ආදරෙන් වැළඳගත්තා අපේ චරිත. ඒ වගේම මේ චිත්‍රපටියත් ඔබ ඉතාමත් ආදරෙන් නරඹාවි කියලා විශ්වාස කරනවා. ගින්දරි තුන චිත්‍රපටය උදේකාන්ත මහත්මයාගේ තවත් අනර්ග නිර්මාණයක් කියලා මම කියන්න කැමතියි. ඉතින් අද දවසේ මම මේ චිත්‍රපටය බැලුවා. ඉතින් ඔයාලා හැමෝටම ආරාධනා කරනවා මේ චිත්‍රපටය බලන්න එන්න කියලා. නම ගින්දරි වුණාට ඉතාමත් සුන්දර චිත්‍රපටයක්. ප්‍රධාන දුෂ්ට චරිතයෙන් මම මේ රංගනින් දායකත්ව ලබා දෙනවා. ඇත්තටම ඉතින් අපි හිතනවා කියන්නේ රොමෑන්ටික් කොමඩි කියන ගණයට අයත් වෙන චිත්‍රපටයක් තමයි උදේකාන්ත මහතා විසින් මේ නිර්මාණය කරලා තියෙන්නේ. පෞලි සිරින්දලාට එකතු වෙලා බලන්න පුළුවන්. ඉතා විචිත්‍රමත් ඒ වගේම හාස්‍යජනක චිත්‍රපටයක්. චිත්‍රපටයේ මම චූටි දිව්‍යාංගනාවක් වෙලාවකට ඉතින් අර ඇත්ත චරිතෙත් එනවා වගේ දැනෙනවා. මං සුබ පතනවා මේකේ වයස් ભેදයක් නැතුව චිත්‍රපටය හැම දෙනාටම නරඹන්න පුළුවන්. උදේකාන්ත වර්ණසූරිය පළවෙනි චිත්‍රපටයේ මම රඟපෑවා. ඊට පස්සේ චිත්‍රපටි ගණනාවක රඟපාන අවස්ථාව ලැබුණා. ඒ හැම එකකින්ම ඔහු නිර්මාණය කරනවා විවිධ රසයන්ගෙන් නිර්මිත අධ්‍යක්ෂකවරයා හැටියට කියන්නට පුළුවන්. මේ චිත්‍රපටිය තුළ ඔහු මේ භයානකකම, ත්‍රාසය, භීතිය සහ බෙනියම් වූ රසයක් නිර්මාණය කරමින් තිබෙනවා. ගෑනු යක්කු වගේ කියලා තමයි මට පේන්නේ මේකේ. ගෑණියෙක් එක්ක ජීවත් වෙන විදිහ ලැන්ටිකෙන් අහන්න ඕනේ. යක්ෂණියක් එක්ක ජීවත් වෙන විදිය බන්ටිකෙන් අහන්න ඕනේ. මේ දෙන්න එකම ජීවත් වෙන විදිය උදේකාන්තකෙන් අහන්න වෙනවා. කෙසේ වෙතත් විනෝද ජනක චිත්‍රපටයක්. කුඩා ළමයි එක පෞලේ චිත්‍රපටයක් හැටියට බලන්නත් පුළුවන් චිත්‍රපටයක් කියලායි මට හිතෙන්නේ. ෂී. කොහෙන්ද ෆොටෝකාරේ කොයි වෙලාවෙ උතෙන්ට ආවේ? ඈ? කොහේකද මු? කවුද මු? ඒකනේ අපිටත් හිතා ගන්න බෑ මූ කොහෙන් කඩාපාත් වුණාද කියලා. අපේ කර්ම වේලාව නේ. හ්ම්. ඉක්මනටම මූ හොයාගෙන. හ්ම්. ඒ කැමරාවයි ෆොටෝ ටිකයි අපේ අතට අරගෙන මූ ඉවරයක් කළා දාන්න ඕන. හ්ම්. නැත්නම් අපිත් ඉවරයි. සයිකලේ නම්බරේ නම් මට මතකයි. ඒක හොඳයි. කොහොම හරි ඕකව ඉක්මනට හොයා ගන්න ඕන. ඊට පස්සේ ඕකව මෙහාට ගෙනල්ලා අඳු කඩලා අත් අඹරවලා මොනවද මුචතර කල්පනා කරන්නේ? කිම වලට මොටරසයිකල් නම්බරේ? CTH 21.2. ගින්දරි තුන මම හිතන්නේ දැන් අවුරුදු 20ක් තිස්සේ බහුබූතයෝ ගින්දරි තුන විදිහට තමයි මේ අලුත්ම චිත්‍රපටය ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම හිතනවා පහුගිය චිත්‍රපටි වලට වඩා වෙනස්ම අත්දැකීමක් ලබා ගන්න පුළුවන් මේ චිත්‍රපටේ. කාලෝචිත මාර්තුක කතා කරනවා. ඉතින් මම හිතන්නේ සුපුරුදු විදියට බාල මහලු සියලුම දෙනාට එකසේ රසවිඳිය හැකි චිත්‍රපටයක් තමයි ගින්දරි තුනත්. ඉතින් මම හැමෝටම ආරාධනා කරනවා ඇවිත් බලන්න, රසවිඳින්න, අඩුපාඩු කියන්න.
ගම මහන්සි ඇතිනේ මොන හරි බොමු. අවුලක් නැහැ. ටිකිරි මේ රාලහමිලා දෙන්නට බොන්න මොකුත් ගේන්න. පුදුම වීර වැඩක් නේ ඔබතුමා කරලා තියෙන්නේ. ඔය කවුරු මොනවා කිව්වත් නිර්භීත මාධ්‍ය වෙදින් කට්ටියකුත් මේ රටේ ඉන්නවා. ඔව් මාතා තැරියේ නැහැ. මන් තව හොඳ පින්තූර ටිකක් ගන්න ඕකෝ මගේ පස්සේ එලවගෙන ආවේ නැත්තම්. අර අපි බහුබූතය බැලුවා, ගින්දරි බැලුවා. ඉතින් මේක කම්ප්ලීට් වෙන්න නම් මේකත් බලන්න ඕනේ කියන එක තමයි මගේ මතය. මේ කතාව සම්පූර්ණ වෙන්නේ මේකත් බැලුවොත්. ඉතින් මට මතකයි බහුබූතය බලන කාලේ අපි ගොඩාක් චූටි. මම මගේ තාති මාව සිනමා හොලකට අරන් ගිහලා පෙන්නුවේ. ඉතින් අද මේක මේ විකාශනය වෙලා තියෙන හැටි දැක්කහම හරි ආසයි. පත්තරේ දාන්න කලින් මේවා අපිට ගෙනත් දෙන්න තිබුණනේ. කිව්වට තරහ වෙන්න එපා. මිස්ටර් බන්ටි කරපු මේ වැඩේ ගැන අපේ ලොකු සර්ගේ හිත එච්චර හොඳ නැහැ. ඔව් මං කිව්වත් එක්ක අපේ මේ කතෘ මහත්තයනේ. දැන් ඉතින් ඕක ගැන කතා කරලා වැඩක් නැහැ. වෙච්ච දේ වෙලා ඉවරයිනේ. කොහොම වුණත් මිස්ටර් බන්ටිට වෙන්ටට වඩා පරිස්සම් වෙලා ඉන්න වෙයි. මං හිතන්නේ උන් දරුණු හොරු කට්ටියක්. ඇත්තට මම සතුටු වෙනවා උදයියත් එක්ක ආයෙමත් වැඩ කරන්න ලැබීම ගැන. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා එතුමට මට මේ චරිතය දුන්න එක ගැන. මං හිතනවා මේක හොඳට කරයි කියලා. මේ වගේ චිත්‍රපටයකට මම පළමුව අතවර්තාවේ සම්බන්ධ වුණේ. අලුත් යක්කුටියක් ඇවිල්ලා තියෙනවා මින්දරි තුන. මම ඉතින් අංගරජන ශිල්පී හැටියට ඉතින් කීපයක් යක්කු කීප දෙනෙක් හදලා තියෙනවා. ඉතින් මම ප්‍රේක්ෂකයන්ට කියන්නේ මේක කලින් ගින්දරි දෙකට වඩා ගොඩක් වෙනස්. මේක බලන්න ඉතින් හැමෝම ඇවිල්ලා බලන්න. උදේකාන්ත මහත්තයාගේ ලස්සන චිත්‍රපටියක්. ඉතින් මම හිතන්නේ දරුවන්ට එතකොට ෆැමිලි වලට ඔක්කොටම ඇවිල්ලා මේක බලන්න පුළුවන්, රස විඳින්න පුළුවන් ලස්සන චිත්‍රපටියක්. දෙකාන්ත අංකල් මට චාන්ස් එක දුන්නහම මං ආශාවෙන් ඇක් කරා. හරිම ලස්සන මූවී එකක්, හැමෝටම බලන්න පුළුවන්. මට මගේ චරිත ගැන කියනවා නම් සුපිරි කියන්නේ වැඩිය කතා නොකර එයාගේ එක්ස්ප්‍රෙෂන්ස් වලින් පෙන්වන කෙනෙක්. සුපිරි මොනවද සුපිරි කලේ? මේ සමාවෙන්න සුපිරි බලන්න ඔයා කරපු වැඩේ. චරිත ගැනයි ෆිල්ම් එක චරිත ගැන ඉතින් කියන දෙයක් නැහැ. දැන් මම හිතන්නේ 1, 2, 3 එනකම් මේ චරිතය එකම විදිහට අපි අරගෙන එනවා. ෆිල්ම් එක ගැන කිව්වත් තියෙන අර පළවෙනි එකට වඩා ඉතින් ඉම්ප්‍රයිස් කර කර හදනවා වෙන විදිහකට ස්ටෝරි ලයින් එක. එන්ටර්ටේන්මන්ට් කියන එක හරි වැදගත් මිනිහෙකුට ජීවිතේ. ඉතින් මේක සම්පූර්ණ එන්ටර්ටේන්මන්ට් කියන එක බේස් වෙච්ච චිත්‍රපටියක්. ඉතින් පුළුවන් උපරිමින් රස විඳින්න කියලා ආරාධනා කරනවා ප්‍රේක්ෂකයන්ට. මොකද ප්‍රේක්ෂක සහභාගිත්වයෙන් නැතුව චිත්‍රපටය කලාවක් වගේම කර්මාන්තයක් හැටියට පවත්වා ගැනීමේ අපහසුකමක් අපිට එනවා. ලැන්ටි බන්ටි දෙන්න ඉතින් හැමදාම එක විදිහට තමයි යන්නේ. ඒ වගේ ගින්දරිත් එකම විදිහට යන්නේ. නම සිදුවීම් සමුදාය වෙනස්. මොකද මේ ප්‍රශ්නේ? කවුද මේ? මේ නෑ මේ බන්ටි කියලා මගේ හොඳ පරණ යාළුවෙක්.
එයාට කරදරයක් වෙලා එයාට මේ ටික දවසක් නවතින්න ඕනේලු එයාගේ පුතත් එක්ක. මේ ඉතින් එච්චර ඉඩකුත් නැහනේ. ඉතින් මං කිව්වා පිසිත මිනිස්සෝ. තමුන්ගේ හොඳ පරණ යාළුවෙක් කිව්ව නේද? ඉතින් යාළුවෙකුට උදව් නොකර කොහොමද? ඔව් ඒක තමයි. මේ බන්ටිගේ නෝනාව කවුද කට්ටියක් අරගෙන ගිහිල්ලාලුනේ. උන් මෙහාටත් ඒ විදිහ දන්නේ නැහැ. ඉතින් ඕනෙක කපතින්. ආවත් මං බලා ගන්න. ඔයා බය නැතුව ඉන්නකෝ. මේ ඉන්නේ මං බොන්න මොනවා හයදාගෙන ඉන්නා. ෂා බොහොම කරුණාවන්ත ගෑනු කෙනෙක් නේ ලැන්ටි උඹට හම් වෙලා තියෙන්නේ. ෂෝක් මොකද නම කිව්වේ? හිරෝෂිමා. හිරෝෂිමා? නමත් ලස්සනයි. ඒ වුණාට මට තවත් මොකක් දෙකක් මතක් වෙනවා ওই නමත් එක්ක. බෝම්බේ. හරි. අර ජපානයේද දැම්මේ? මං තමසර කී දවසක් කිව්වද ඔය කෙහෙල්මල් බඩකටු ගෑස්ලිප හදලා දෙන්නේ කියලා. ගින්දරේ තුන මගේ අලුත් චිත්‍රපටිය 25 වෙනි චිත්‍රපටිය. ඉතින් ගින්දරේ 1 2 ඉතාමත් ජනප්‍රිය වුණා. ගින්දරේ 3ක් කරා. මේ හැබැයි මේ ගින්දරේ 3 කරාට අවුරුදු 3කට පස්සේ තමයි මේ චිත්‍රපටියේ ප්‍රදර්ශනය වෙන්නේ. ඉතින් ඒ වුණාට මේ එන ජනකහදිය බැලුවා. අත්තම ඉතාමත් සන්තෝෂයි. ඔවුන්ගේ ප්‍රතිචාරය ඉතාමත් ඉහළයි. ඉතින් මං හිතන මේ චිත්‍රපටියත් ගින්දරේ 1 සහ 2 වගේම ජනප්‍රිය වෙයි කියලා. ඉතින් මං ආරාධනා කරනවා ආයෙලා බලන්න. ඉතින් සරල විනෝදාත්මක චිත්‍රපටයක්. හොඳට විනෝදෙන්න පුළුවන්. සන්තෝෂ වෙන්න පුළුවන්. ඉතින් බලලා මේ ඔයගොල්ලගේ කමෙන්ට් දෙන්න මම ආසයි දැනගන්න. අපි බලමු ගින්දරේ 4ත් ඉදිරියේදී එන්න පුළුවන්. දැකලා අපල හනි බාන්ටි හනි ලෙන්ටි Vakra TV, Yugi Cyber Andheraya.